ඔස්ට්‍රේලියාවේ මෙල්බන් සිට එරට වේලාවෙන් ඊ පසරු 6:16ට පමණ කඩුනායක බලා පැමිණීමට ගුවන්ගත වූ යුඑල් 605 දරන ශ්‍රී ලංකන් යානය යළි මෙල්බන් ගුවන්තොටුපළට ගොඩබස්වා තිබුණා. නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකන් ගුවන් සේවය පැවසුවේ තාක්ෂණික දෝෂයක් හේතුවෙන් යානය ආරක්ෂිතව ගොඩබැස් වූ බවයි. තාක්ෂණික කණ්ඩායමක් එම ගුවන් යානය පරීක්ෂාවට ලක්කර දෝෂය හඳුනා ගැනීමට කටයුතු කර ඇති බවද වාර්තා වනවා. ගුවන් යානය නැවත පිටත් වන තුරු එහි මගින් සියලු දෙනාට නවතැන් පහසුකම් සැපයූ බවද ශ්‍රී ලංකන් ගුවන් සේවය පැවසුවා. මෙම සිදුවීම විදෙස් මාධ්‍ය රසක්ද වාර්තා කර තිබුණා. What you experienced, what you saw? Yeah, I was on the plane filming a flight review. Melbourne සිට පියාසර කිරීම ආරම්භ කර පැය භාගයකට පමණ පසු යම් ගැටලු සහගත තත්ත්වයක් මතුවීම නිසා නියමුවා තීරණය කළා එය නැවත ගොඩබැස්විය යුතුයි කියලා. මගේ මැදිරියෙන් සහ නියම කුටියෙන් යම් දුමාරයක් පිට වූ අතර නියමුවා නිවේදනය කළා නැවත මෙල්බන් බලා යාමට සිදුවන බව. අපි යන්න හිටියේ ශ්‍රී ලංකාවට වුණත් මගින්ගේ ආරක්ෂාව පළමුව වැදගත්. ඉතින් නැවතත් මෙල්බන් වලට එන්න සිද්ධ වුණා. The confusion, but eventually It was decided we're staying in Melbourne. හදිසි ගොඩබැස්වීමත් සමග ලෝපුරා දසදහසකට ආසන්න පිරිසක් මෙම යානයේ ගමන් මාර්ගය අන්තර්ජාලය ඔස්සේ නිරීක්ෂණය කර ඇති අතර එය මේ වන විට වඩාත්ම නිරීක්ෂණයට ලක් වූ ගුවන් යානය බවටද පත්ව තිබෙනවා. පසුගිය සමයේ අවස්ථා කිහිපයකදීම ශ්‍රී ලංකන් ගුවන් යානා විවිධ දෝෂවලට ලක්වීම හේතුවෙන් යළි ගොඩබැස්වීම් හා ප්‍රමාදවීම් වාර්තා වුණා.